සුබ මධ්‍යහනක්. ඔබෙක් වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම පත්සලා කුලසූරිය මුලින් අවධානය ප්‍රති සිරස්තල වෙත. ජනපති අනුරාධපුරයේදී ආගමික හා සංවර්ධන වැඩසටහන් රැසක කාන්තාවන් රවටා යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමක් හෙළිවේ. කැනඩාවේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මරණ 54යි. බ්‍රසීලයත් සිහි නබොද කරගනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අනුරාධපුරයේදී විශේෂ ආගමික වැඩසටහනකට හා සංවර්ධන ව්‍යාපෘතියක් ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක් වුණා. රටට සෙත්පතා සත්බුදු වන්දනා පින්කමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පින්කම පැවැත්වුණේ. කිරි ආහාර පූජාව, දේව පූජාව, ශබ්ද පූජාව හා සත්බුදු වන්දනාව මෙහිදී සිදු කෙරුණා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නව ප්‍රධාන කාර්යාලය විවෘත කළා. මහල් තුනකින් සමන්විත මෙම කාර්යාලය ඉදිකිරීමට රුපියල් ලක්ෂ 168ක් වැය කෙරුණා. මාර්ග බලපත්‍ර නිකුත් කිරීම මෙන්ම රියදුරන් හා කොන්දොස්තරවරුන් පුහුණු කිරීම මේ අනුව පහසු වනවා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. තරුණියන් රවටා යතුරුපැදි සොරකම් කරන කණ්ඩායමක් අතරංගොට ගැනීමට පොලිසිය සමත් වුණා. දිවයිනේ ස්ථාන කිහිපයක තරුණියන් රවටමින් ඔවුන් සමග විවාහ වන බව පවසා මෙම සොරුන් තරුණියන්ගේ නිවෙස්වලට ගමන් කර තිබෙනවා. පසුව එම තරුණියන්ගේ නෑදෑ හිතවතුන් සතු යතුරු පැදි රැගෙන විත් ඒවා සොරකම් කිරීමටයි මෙම පුජ්ජලීන් සිදු කර ඇත්තේ. ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් පුජ්ජලීන් 7 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම පිරිසගෙන් ප්‍රශ්න කිරීමේදී යතුරුපැදි සොරකම් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වී ඇත්තේ. ගාල්ල, උඩුගම, නෙළුව, තංගල්ල, ඇල්පිටිය හා පිටිකලාදී ප්‍රදේශවලින් මෙසේ යතුරුපැදි සොරකම් කරගෙන තිබෙනවා. දියුණියයේ පවසන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මානව වර්ගයාටත් සතා සිව්පාවටත් දැවැන්ත විනාශයක් අත්කර දුන් අවස්ථා බොහොමයක් පවතිනවා. විධිමත් ලෙස කසල මෙහැර නොකිරීම හේතුවෙන් සිදුවී ඇති බලපෑම මීට හොඳ උදාහරණයක්. තම අවට පරිසරය විනාශ වීමෙන් තමන්ට බලපෑමක් සිදු නොවේයි සිතා කසල මග දෙපස බැහැර කිරීමට ඇතමුන් පුරුදු වී සිටිනවා. එය තමන්ට පමණක් නොව රටටම ගැටලුවක් බව නොදැන සිටීම කනගාටුවට කරුණක්. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ හරහා වැටී ඇති කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ දෙපස පරීක්ෂා කිරීමෙන්ද මේ බව තහවුරු වනවා. වනෝද්‍යානයක මෙසේ කසල බැහැර කිරීමෙන් මිනිසුන්ට මෙන්ම සතුන්ටද එල්ලවන්නේ බරපතල තර්ජනයක්. මේ හේතුවෙන් කිලෝමීටර් 22ක් තුර අදාළ ප්‍රදේශයේ කසල ඉවත් කිරීමේ දැවැන්ත ශ්‍රමදානයක් ක්‍රියාත්මක කෙරුණා. ඒ සඳහා පෞද්ගලික අංශයේද සහාය ලැබී තිබුණා. මෙම ශ්‍රමදානයේදී නොදිරන අපද්‍රව්‍ය විශාල වශයෙන් එකතු කරගෙනුණා. ශ්‍රමදානයට මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. මේට සහභාගී වූ සියලු දෙනාටම පොල් පැලේ බැගින් ලබා දීමද විශේෂත්වයක්. සමෘද්ධි බැංකු කළමනාකරුවන් සහ ව්‍යාපෘති නිලධාරීන්ට මූල්‍ය නීතිය හා ප්‍රායෝගික මූලික නීති රාමුව ගැන දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මෙහි මූලික වැඩසටහන මහනුවරින් ආරම්භ කෙරුණා. දිවයිනපුරා පිහිටි සමෘද්ධි බැංකු සංගම් 1070ක නිලධාරීන් මේ යටතේ දැනුවත් කෙරෙනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකු නීති අංශයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ සමෘද්ධිලාභීන්ට රුපියල් ලක්ෂ 10ක උපරිමයකට යටත්ව ණය මුදල් ලබා දීම මෙහිදී සිදු කෙරෙනවා. ණය ලබා දීමේදී සුරකිම් තබා ගැනීම, රජයේ ඉඩම් පිළිබඳ නීතිය, අපකරුවන් සඳහා මූලික නීතිය ඇතුළු කරුණු රැසක පැහැදිලි කෙරුණා. මැතිවරණ කාලයේදී වෙන්වෙන්ව දේශපාලනය සිදු කළද ඉන් පසුව රට වෙනුවෙන් සියලු දෙනා එක්ව තීන්දු ගත යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අපි මැතිවරණ කාලේට දේශපාලනය කරමු. අනික් සෑම වෙලාවකටම ගම වෙනුවෙන්, අපේ ගම වෙනුවෙන්, රට වෙනුවෙන් එකට එකතුව තීන්දුව ගන්නව නම් එතන තමයි අපේ දරුවා අනාගතේ සුභවාදී වෙන්නේ. ඒ තරමට මේ රට ගෙනියන්න තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත්, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමත් දෙන්නම එකට එකතුලා ප්‍රධාන පක්ෂ දෙකකට එකතුලා මේ අපි රට ගෙනියන්න යන්නේ මෙන්න මේ තරම. ඒ නිසා අපි ඔබතුමාලා පිළිවීමක් කරනවා. ඒ ගමන කොටස්කාරයෝ වෙන්න, පංකුකාරයෝ වෙන්න. පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහන හේතුවෙන් වනිපලාතේ වකුගඩු රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායේ සම්බන්ධීකරණ අධ්‍යක්ෂ චමින්ද වාසල මහතා ප්‍රකාශ කරනවා. සමීක්ෂණයක් අනුව දැනට හඳුනා ගැනීමේ දත්වලින් යම්කිසි ප්‍රමාණයක වකුගඩු රෝගියට ගොදුරු වෙන සංඛ්‍යාව අඩුවීමක් පවතිනවා. අධිකරු ජනාධිපතිතුමාගේ මෛත්‍රී පාලනයක් ස්ථාව රටක් යටතේ වකුගඩු රෝග නිවාරණය සම්බන්ධව ඉහළ දායකත්වයක් වන්නියට ලබා දෙනවා. වකුගඩු රෝග උදුරින් ජනතාව නිදහස් කර ගැනීම සඳහා එක් පියවරක් ලෙස මෙසේ පිරිසිදු පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. ඒ පිළිබඳ ජනතාව ජනාධිපතිතුමා සහ රජයට ප්‍රසාදය පළ කරනවා. දල පිරිපාදු වැඩසටහනේ ඉතිහාපීට බොහොම හොඳ වතුර ගන්න පුළුවන්. ඒක හොඳ වැඩක් කියලා අපි කියනවා. ගොඩක් වකුගඩු රෝගීන් ඉන්න ප්‍රදේශයක් හැටියට අධිකරු ජනාධිපතිතුමා නොමිලේ වතුර ලබා දෙන්න, ජල පිරිපාදු ලබා දීම ගැන ඇත්තෙන්ම අනේක වාරයක් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එතුමාට පින්හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේදී ඒ කරපු සත්කාරය පිළිබඳව. සිරුරේ රහසිගත ලෙස සංගවාගෙන ගුවන් මගියෙකු රැගෙන රුපියල් ලක්ෂ 34ක් වටිනා රන් කැබලි තොගයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිංගප්පූරුවේ සිට පැමිණි මෙම පුද්ගලයා මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ග්‍රෑම් 500ක් බර රන් කැබලි 5ක් මෙසේ රැගෙන විත් ඇති බවයි රේගු නිලධාරීන් ප්‍රකාශ කරන්නේ. මේ අතර විදේශ ගතවීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 64ක් වටිනා විදේශ මුදල් තොගයක් රේගුව සොයාගත්තා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා පිළිබඳ සැක සිටි පරීක්ෂා කිරීමේදී මෙම මුදල් තොගය සොයාගෙන ඇත්තේ. දැන් පුවත් කිහිපයක් ලොහඩින්. පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානයේ බුද්ධ මන්දිරයට ඇතුළු පුද්ගලයෙකු පින්කැටේ කඩා එහි තිබූ මුදල් රැගෙන යන අයුරු CCTV කැමරාවේ සටහන්ව තිබෙනවා. රාත්‍රී කාලයේදී බුද්ධ මන්දිරයට ඇතුළු මෙම පුද්ගලයා CCTV කැමරාව වෙනත් පසකට හරවා මෙම සොරකම සිදු කර තිබෙනවා. විහාරාධිපති පූජ්‍ය වෙරන්නාවේ විමල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පින්කැට දෙකක් බිඳ මුදල් රැගෙන ගොස් ඇති බවයි. වැඩිදුර පරීක්ෂණ පාදුක්ක පොලිසිය විසින් සිදු කෙරෙනවා. වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමින් වහන්සේගේ හා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය DM සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විදුහල්පති BDIK කරුණාරත්න මහතාගේ උපදෙස් අනුවයි උත්සවය සංවිධාන කෙරුණේ. විවිධ ශ්‍රේෂ්ඨවලින් දක්ෂතා දැක්වූ දරු දැරියන් මෙහිදී තිළින හා සම්මාන ලබා ගත්තා. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවන සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ කඳවුරක් එම විදුහලේදී පැවැත්වුණා. රතු කුරුස, පාසල් කවය සහ ආදී ප්‍රතිමාදාරකරුවන්ගේ සංගමය මෙය සංවිධාන කළා. විශාල පිරිසක් මෙම ලේ දන්දීමේ අවස්ථාවට එක්ව සිටියා. කොළඹ විශාඛා විද්‍යාලයේ 2017 වර්ණ රාත්‍රිය පසුගියදා එම විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණා. සමස්ත ලංකා මලර ක්‍රීඩා තරගාවලියේ දක්ෂතා දැක්වූ සිසු දැරියන් සඳහා සහතිකපත් පිරිනැමීමක්ද මෙහිදී සිදු වුණා. යුද හමුදාපති ලුතින ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය සංවිධානය කරන ජාතික පුස්තකාල දේශනමාලාවේ 266 වෙනි දේශනය පසුගියදා පැවැත්වුණා. මෙහි තේමාව වූයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා කියවීම සහ පුස්තකාල භාවිතය යන්නයි. ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් W. සුනිල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසු විසර මාධ්‍ය ඒකකයේ සංවිධාන කළ මාධ්‍ය දිනය සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ITN මාධ්‍යචාලයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා කුසලාන සහ සහතිකපත් පිරිනැමුවා. විදුහල්පතිනි RMR හේරත් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. කළුතර බණ්ඩාරගම මාර්ගයේ දෙල්දුව ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ බවුසරයක් විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙනුයි මෙම අනතුර සිදු ඇත්තේ. අනතුරෙන් විදුලි ට්‍රාන්ස්ෆෝමරය මුළුමනින්ම විනාශ වී ඇති අතර එහි අලාභය රුපියල් ලක්ෂ 50කට අධික බව වාර්තා වනවා. රියදුරු සහ සහායක බරපතල තුවාල ලබා නාගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් දෙල්දුව, වාද්දුව, ගෝනදුව හා ඒ අවට ප්‍රදේශ කිහිපයකටද විදුලිය ඇන හිට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. මේ අතර ස්ථාන කිහිපයක සිදු වූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා. අද අලුයම 1:45 පමණ බොරැල්ල කඩුවෙල මාර්ගයේ තලංගම ඩිපෝ වාසලදී ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටි අනතුරක් සිදු වුණා. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා කටුවන ප්‍රදේශයේ පදිංචි අයෙක්. කේරළ ගංජා කිලෝග්‍රෑම් 8ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්. නිවාස සහ දේපළ කොල්ලකෑම් සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් කෝට්ටේ හා හෝකන්දර ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් වයස අවුරුදු 18, 19 සහ 24 වයස්වල පසුවන්නන්. 1818 වසරේ ඌව වෙල්ලස්ස අරකෙලේදී දිවිපිදු විරුවන්ට පින් පැමිණවීමේ පින්කමක් වැලිමඩදී පැවැත්වුණා. වැලිමඩ සදහම් කිරණ බෞද්ධ සමිතිය මේ සංවිධානය කළා. මීට සමගාමීව පිණ්ඩපාත චාරිකාවක්ද සංවිධානය කර තිබුණා. උඩරට අමරපුර නිකායේ මහානායක නුවරැළියේ චන්ද්‍රජ්‍යෝති ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ සඳහා වැඩම කර සිටියා. ඌව වෙල්ලස්ස කැරැල්ලේදී විශාල පිරිසක් දිවිපිදුවා. දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙනවා. දිවයිනාවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතිනවා. මේගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් නැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙනවා. එවැගේම දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊට දිශාවෙන් හමනවා. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර අගයක් ගන්නවා. පුත්තලම සිට කොළඹ මාතර හම්බන්තොට හරහා පුත්විල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ රළුවීමේ හැකියාවක් පවතිනවා. එවගේම අනිකුත් මුහුදු ප්‍රදේශ සැලකීමේදී සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශද තරමක් රළුවීමේ හැකියාවක් පවතිනවා. දීවර සහ නාවක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. පළතුරු පරිභෝජනයේ ඉහළ නැංවීම හා මෙරට පළතුරු වගාවේ ප්‍රවර්ධනය අරමුණු කරගත් පළතුරු ප්‍රදර්ශනයේ හොරණදී අද ආරම්භ කෙරුණා. ග්‍රෑම් 200ක පළතුරු තාක්ෂණික ප්‍රදර්ශනය 2018 යනුවෙනුයි මෙය නම් කර තිබෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංවිධානය කරන ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ හොරණ කණන්විල පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේදී. තාක්ෂණික ප්‍රදර්ශන කොටි පළතුරු වගාවේ ගැටලුවලට උපදෙස් ලබා දීම හා පළතුරු පැළ අලෙවියද මෙහිදී සිදු කෙරෙනවා. ග්‍රෑම් 200ක පළතුරු ප්‍රමාණයක් හෝ එක්කයිකුට දෛනිකව ආහාරයට ගැනීමට ඉඩ සලසා දීම රජයේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. මෙරට පළතුරු ගොවියා ආරක්ෂා කිරීම සඳහා ආනයනික පළතුරු සඳහා බදු වැඩි කිරීමට පවා රජය සූදානමින් සිටිනවා. ඒ අනුව වස විසෙන් තොර දේශීය පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමට මෙරට ජනතාවට ඉඩ සැලසෙනවා. හතරවන වරටත් සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය ලබන 9 වනදා දක්වා පැවැත්වීමට නිමිතයි. කෘෂිකර්ම අපනයන පැළ දසකෝටියක් සිටුවීමේ ව්‍යාපෘතියක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියා. ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වෙත යෝජිත කෘෂිකාර්මික හා දීවර අපනයන කලාප පිහිටවීම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කරනවා. 2016 වර්ෂයේදී මේ ව්‍යාපෘතිය සඳහා වියදම් කරපු නිශ්චිත මුදල කොච්චරද කියලා සඳහන් කරනවා. මම දැකලා තියෙනවා සමහර අමාත්‍යාංශවල මුදල් ටික අරගෙන කොහොම හරි මේ අවුරුද්ද අන්තිමට මොකක් හරි ක්‍රමයකින් වියදම් කරන්න තමයි උත්සාහ දරන්නේ. ඒකම තමයි අද අපේ රට මේ තත්ත්වයට වැටලා තියෙන්නේ. හම්බන්තොට වරාය වගේ එකක් අරගත්තොත් එහෙම වරායට නැව් 58යි ඇවිල්ලා තිබ්බේ. අන්තිමේදී අස්සම් කරලා තියෙන ගිවිසුම් 90 ඒ වරාය චීනෙට සින්න වෙනවා. ඉතින් අපිට පුළුවන් වුණා අඩු ගානේ අර සින්න වෙන එක නවත්තල ඉවර වෙලා ඒක බද්දක් යටට පත් කළ ඉවර වෙලා රටට බේරගන්නේ. දැන් ගිය ආණ්ඩුව කරා වගේ සැලැස්මක් නැතුව අපිට වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. මිලියන 2000ක් වෙන් කළා තියෙන නිසා අපිට බය නැතුව ඒ වැඩ සැලසුම් කරන්න පුළුවන්. පිටකොටුව ප්‍රධාන හරස්වේදියේ ගොඩනැගිල්ලක හටගත් ගින්න මැඩ පැවැත්වීමට හැකි වී තිබෙනවා.
ගින්නිවීමේ රථ හයක යොදා ගැනීමෙන් මෙම ගින්න නිවාතැමීමට හැකි වුණා. ඒ සඳහා ගින්නිවීමේ නිලධාරීන් කිහිප දෙනෙකුම එක් වූ බවයි අප වාර්තාකරු පවසන්නේ. සිදු ඇති හානිය පිළිබඳ මෙතෙක් ගණන් බලා නැහැ. සමගින් දිවපුවත් ප්‍රකාශය අවසන් වනවා. ITN ප්‍රවෘත්ති නැවත නැරඹීම සඳහා www.itnnews.lk වෙත පිවිසෙන්න. පසු දෙකට යලි හමුයමු. ඔබට සුබ දවසක්.